2009 මැයි මාසේ 19 වෙනිදා ඉඳන් අද දක්වාම ත්‍රස්තවාදීයට සම්බන්ධ ක්‍රියාවන් කියන ඒවායින් පාස්කු ඉරිදා සිද්ධිය හැරුණාම වෙන කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා වෙලා නැහැ. ආරක්ෂක ලේකම්තුමා විදියට පාස්කු ඉරිදා වගේ සිදුවීමක් ඇති වෙන්නේ නැති බවට වග කියන්න පුළුවන්. මම ඒ සහතිකය වෙලා තියෙනවා. හිටපු ත්‍රස්තවාදී තරුණ තරුණියන් 6000ක පමණ ප්‍රමාණයක් අපිට ඇවිල්ලා යටත් වුණා. තවත් 6000ක පමණ ප්‍රමාණයක් අවතැන් වූ ජනතාව අතර හැංගිලා ඉඳද්දී අපි ඒ අයව අත්අඩංගුවට අරගෙන 12242ක් හිටපු ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීමක් කළා. ඒ 12000 දානම සමාජයට මුදා හැරියට පස්සේ කිසිම කෙනෙක්ගෙන් මේ දක්වා කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා වෙලා නැහැ. ලංකාවේ යම් පිරිස් කියලා තියෙනවා ඔවුන් අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵලය ලැබුනේ නැත්නම් ලංකාවේ සමහර විට දෙවෙනි අරගලයක් වෙන්න පුළුවන් කියලා. මේ නැමේ වෙද්දි වෙලාවේදී අපි දැක්කා සමහර ආරක්ෂකංශවල පොඩි රිලැක්ටන්ස් එකක්. ඒ හින්දා ගොඩක් ඇත්තටම නිවාස විනාශ වුණා. ඒ වගේම ජීවිත හානි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රකෙනෙක් ජීවිතේ නැති වුණා. ඒ වෙලාවේ ඇතිවෙච්ච තත්ත්වය ඉතාමත්ම හදිසියේ ඇතිවෙච්ච තත්ත්වයක්. යම් යම් අසපසුවීම් පොලිසියෙන් ඒ වගේම ආරක්ෂක අංශ අතින් සිද්ධ වෙලා තියෙනවා. පහු වෙලා හරි පොලිසියත් ආරක්ෂක අංශත් ඇවිල්ලා විශාල මැදිහත් වීමක් වූ නිසා තමයි මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. නමුත් එතකොට සෑහෙන හානි ප්‍රමාණයකට සිදු වෙලා ඉවරයි. ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් අපි මේ සියල්ලක්ම අධ්‍යයනය කළා. ඒවට අවශ්‍ය නීති ප්‍රියවර අරගෙන තියෙනවා. මම හිතන්නේ ඉස්සරහට ඒ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. ආයිත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.